අද අපේ මාතෘකාව වන්නේ ජන සංනිවේදනය ජන සංනිවේදනය මේ වෙනකොට සංනිවේදන වර්ගීකරණයන් වලින් පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි සංනිවේදන වර්ගීකරණයන් අපි හදාගන්න තියෙනවා පළවෙනි එක මම මතක් කරන්නම් කිටියෙන් පොඩි කාලයක් කරා අන්තර්වර්ති පුද්ගල සංනිවේදන තමා තුලම සිදුවන සංනිවේදන දෙවෙනි එක පුද්ගලින් දෙදෙනෙක් අතර සිදු කරන සංනිවේදනය දෛනික ජීවිතයේ බහුලව අපි සිදු කරන සංනිවේදනය තුන්වෙනි එක අපි කතා කරා සමූහ සංනිවේදනය පිරිසක් යොදාගෙන කරන සංනිවේදනය අද අපට කතා කරන්න තියෙනවා මේ ජන සංනිවේදනය කියන මාතෘකාව ජන කියන වචනය තුලින්ම අපට පොඩි අදහසක් එනවා මහා විශාල පිරිසක් ජනයා ජනයා අති විශාල පිරිසක් ජන කියන වචනය ජන රැලිය කිව්වහම අති විශාල රැලියක් මෙහෙම අර්ථයක් ගන්නවා ඒ වගේ ජන සංනිවේදනය ජන මහා විශාල පිරිසකට කරන සංනිවේදන ක්‍රියාව තොරතුරු වුවමාරු කරවීමේ ක්‍රියාව මේක අපි හදාරන්න මම කරුණු කීපයක් අපේ බෝඩ් එකේ දාලා තියෙනවා ඒවා කිටින් කෙටියෙන් සාකච්ඡා කරමු මේ ජන සංනිවේදනයේ ප්‍රධාන වශයෙන්ම මුලින් කියලා මේක ජන සංනිවේදනය කරන්නට මහ විශාල පිරිසකට තොරතුරු අරයන්න නම් අපට මහ විශාල හැකියාවක් තියෙන මාධ්‍යයක් අපට අවශ්‍යයි ඒක තමයි අපි හඳුනාගන්නේ ජන මාධ්‍ය කියලා විශාල පිරිසකට එකවර සිදු කළ හැකි සංවේදනයක් තමයි ජන සංවේදනය අතිවිශාල පිරිසකට එකවර කරන්න නම් මේකට සුවිශේෂී වූ මාධ්‍යයක් ඕන වෙනවා ඒකට අපි කියනවා ජන මාධ්‍ය එවැනි මාධ්‍ය වලට උදාහරණ තමයි අපි ගන්නෙ මුද්‍රිත මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය ඔබ දන්නවා මේවට උදාහරණ පුංචි කාලේ ඉඳන් ඔබ දන්නවා මුද්‍රිත මාධ්‍යයක් කියන්නේ printed media පොතපත පුවත්පත වැනි උදාහරණ ගන්න පුළුවන් මුද්‍රිත මාධ්‍ය හැටියට මුද්‍රිත මාධ්‍ය ඔබ දන්නවා ඔබේ පෙළපොත අති විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් හරහා බෙදා හරින එකම ආකාරයට තියෙන කොහේ හිටියත් රටේ ඔහු කියවන්නේ මේ පෙළපොතේ තියෙන පාඩම් ටික විද්‍යුත් මාධ්‍ය මේකත් මේ වගේ අති විශාල පිරිසකට සංනිවේදන සංදේශ ගෙන යන්න පුළුවන් මාධ්‍යයක් මේකත් එක්තරා ජනමාධ්‍ය ප්‍රවර්ගයක් ගුවන් විදුලිය රූපවාහිනිය උදාහරණ හැටියට විද්‍යුත් කියලා කියන්නේ විදුලි බලයෙන් එහෙම නැත්නම් යාන්ත්‍රිකව කරන අර්ථයත් එක්ක විද්‍යුත් මාධ්‍ය ඒ වගේම මේ මුද්‍රිත මාධ්‍යත් අපි ජනමාධ්‍ය හැටියට කොටස් දෙකකට බෙදා ගන්නවා ඒතර ජනමාධ්‍ය තමයි මේ ජන සංනිවේදන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ අපි බලමු දැන් මෙහි තියෙන සුවිශේෂී ලක්ෂණ මොනවද කියලා. මේ ජන සංනිවේදනයට අනුගත වෙන පිරිස. පිරිස ගැන ගත්තොත්. ග්‍රාහක පිරිස. එහෙම නැත්නම් සංදේශයේ පණිවිඩය තොරතුරු ලබා ගන්නා පිරිස ගැන පොඩි අදහසක් දුමු. ඔවුන් මහ විශාල ප්‍රදේශයක පැතිරිලා ඉන්නවා. විශාල ප්‍රදේශයක පැතිරිලා ඉන්න නිසා ඔවුන් අති විශාල සංඛ්‍යාවක් ග්‍රාහක පිරිස හැටියට අපිට හඳුනා ගන්නට වෙනවා. ඒ හැමනම් අති විශාල පිරිසක් එක වගේ නෑ. ඔවුන් විවිධ විදියට විෂම ජාතියයි. ආගමික වශයෙන්, සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන්, ප්‍රාදේශික වශයෙන් ඒ වගේ විවිධ වූ ග්‍රාහක පිරිසක් වෙතට තමයි මේ ජන සංනිවේදන ක්‍රියාවලිය හරහා සංදේශයේ පණිවිඩය ගමන් කරන්නේ. මේ වගේම මේ පිරිස කිනේකට හඳුනාගන්නේ නැහැ. ඔවුන් හඳුනන්නේ නැහැ. ඔවුන් නොහඳුනන පිරිසක්. ඒ අනුව මේ ග්‍රාහක පිරිස ජන සංනිවේදනයේ දින ග්‍රාහක පිරිස අර කණ්ඩායම් සංනිවේදනයේදී එහෙම නැත්නම් උදාහරණයක් ගත්ත ඔබ පන්ති කාමරයේදී වගේ එකිනෙකට හඳුනාගන්න පිරිස නෙමෙයි. ඒ අනුව ජන සංනිවේදනයේ ග්‍රාහක පිරිස ගැන ඔබට ඔන්න කරුණු තුනක් තියෙනවා. අති විශාල සංඛ්‍යාවක් සංඛ්‍යාත්මකව මොන්ගේ තියෙන ස්වභාවය ගත්තොත් විවිධයි විෂමයි ඒ වගේම එකිනෙකට නන්නාඳුන පිරිසක් තමයි මේ පිරිස හැටියට අපි ගන්න.
ඊට පස්සේ ගමු බලන්න මේ සංදේශය. සන්නිවේදන ක්‍රියාවලියේ සංදේශය. මේ සංදේශය විවිධ වූ සංදේශ මේ ජනමාධ්‍ය හරහා යනවා. රූපවාහිනිය ගත්තාම ඒකේ තියෙන සංදේශ විවිධ විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. පුවත් සංදේශ, විශේෂාංග සංදේශ, විනෝදාස්වාස විනෝද විනෝදයේ ගෙනෙන සංදේශ මේ විදිහට. පොත් මුද්‍රිත මාධ්‍ය නැත්නම් පොත් කරගත්ත ඒ සංදේශ විවිධ ආකාරයකට වර්ගීකරණය කරන්න පුළුවන්. එදිනෙදා පුවත්, එහෙම නැත්නම් ආර්ථික තොරතුරු, එහෙම නැත්නම් වෙළඳන්නේ මේ වගේ රාශියකින් ගැඹුරුක සන්නිවේදන මෙවලමක් තමයි පුවත්. ඒ වගේම තමයි විවිධාකාර වූ සංදේශ වලින් ගැඹුරුචි රූපවාහිනිය ගුවන් විදුලිය මේ ඒ වගේම උදාහරණ තමයි. හැබැයි මේ සංදේශය අර අතිවිශාල ග්‍රාහක පිරිසට පොදුයි. අන්න ඒක තමයි අපේ තියෙන සුවිශේෂත්වය. මේ පොදු වූ සංදේශයක් තමයි අපි ගන්න. එතකොට ග්‍රාහක පිරිස ගැන අපි අවබෝධයක් ගත්තා. මේ සංදේශය ගැන අපි අවබෝධයක් ගත්තා. ඊට පස්සේ කොහොමද මේ ජන සංනිවේදනය සිදු කරන මාධ්‍යවල ලක්ෂණය? මාධ්‍ය මේ අතිවිශාල පිරිසට කතා කරන්න ඕන නිසා මේක ඉතා දියුණු මාධ්‍යයක්. සංනිවේදනයේ වශයෙන් ඉතාමත් දියුණු. ඒ වගේම තමයි මේක එකවර කතා කරන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ක්ෂණික භාවයක් මේකේ තියෙනවා. ඒ වගේම තමයි මේ ලක්ෂණ ගුණාංග ඉස්මතු කරවෙන්න මේක යාන්ත්‍රික ස්වභාවයක් තාක්ෂණික ස්වරූපයක් මේකේ තියෙනවා. ඒ අනුව මාධ්‍ය ජන සංනිවේදනයේදී මාධ්‍ය යනු තාක්ෂණික ඉතා දියුණු මාධ්‍යයක් හැටියට අපිට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි මේ ජන සංනිවේදන වර්ගීකරණය අර සංනිවේදන මූලිකාංගත් එක්ක අපි පැහැදිලි කරගෙන යන්න උත්සාහ දරන්න ඕනේ. එතකොට ඔබට මේ සංනිවේදන වර්ගීකරණය ගැන ඉතා හොඳ අවබෝධයක් ලැබෙනවා. ඊට පස්සේ බලමු මේකේ සංනිවේදකයා කවුද කියලා. සංනිවේදකයා මේ ජනමාධ්‍ය තුලටම ජනමාධ්‍ය වෙනුවෙන්ම හොඳ වෘත්තීයමය ලක්ෂණ වලින් හෙබි දෝතියමේ අධ්‍යාපනයක් සමන්විත පුද්ගලයෙක්. ඔහු ඉතා සිත්ගන්නා සුළු අයුරින් ඔහුගේ සංදේශය ඉදිරිපත් කරන්නේ විය හැකි. ඔහු ලේඛකයෙක් නම් ඔහු තමගේ පුවත්පත ඇසුරේ කරන ලේඛනය ඉතා සිත්ගන්නා සුළු, එහෙම නැත්නම් දැනුමින් සපිරි, එහෙම නැත්නම් ව්‍යාකරණ වලින් නිවැරදි වූ ඉතා අලංකාර ආකර්ෂණීය සංදේශයක් ඔහු විසින් නිර්මාණය කරන්නේ ඔහු සතුව තියෙන වෘත්තීයමය භාවය, ඒ වගේම පිරිකුන් භාවය නිසා. ඒ අනුව ජන සංනිවේදනයේදී සංනිවේදකයාණු අර අන්තර්පුද්ගල සංනිවේදනයේ අපට හම්බ වෙන පුද්ගලයා වගේ සමහර වෙලාවට දැනුමින් අඩු හෝ වැඩි කෙනෙක් නෙමේ. අනිවාර්යයෙන්ම වෘත්තීයමය දැනුම සහ තමා කතා කරන සංදේශය පිළිබඳව පිරිකුන් දැනුම ඥානාන්විත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම මේකෙන් වෙන බලපෑම, මේ සංනිවේදන ක්‍රියාවලියෙන් වෙන බලපෑම තාමත්ම සැලකිලිමත් විය යුතුයි. මේ සැලකිලිමත් බලපෑමක් ජන සමාජයට කරවන ජන සමාජයේ ජනමතය යම් ආකාරයකට වෙනස් කර හැකි ප්‍රබල බලපෑමක් ජන සමාජයට කරමින් ජන සමාජයට ඉදිරියට ගමන් කරවන්නට උත්සාහ දරන සංනිවේදන ක්‍රියාවලියක් හැටියට තමයි අපි ජන සංනිවේදනය හඳුනාගන්නේ. ඒ වගේම මෙහි ක්‍රියාවලිය ගත්තොත් මෙවැනි ලක්ෂණ වලින් සමන්විත මේ ක්‍රියාවලිය සරල ක්‍රියාවලියක් නෙමෙයි. මේක ඉතා සංකීර්ණයි. මේක සංකීර්ණයි කියන්නේ මේ ක්‍රියාවලියට බැඳිච්ච පිරිස ඉතා අතිවිශාලයි. මේ මේ පිරිස විවිධයි. මේ ජන සංනිවේදනය හරහා ඔබ වෙතට එන මේ සංදේශය ඔබ වෙතට රැගෙන එන්නට දායක වෙන අතිමහත් පිරිසක්. එක්කෝ මෙතන ඉන්නවා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියැලෙන අය, එහෙම නැත්නම් විවිධ ක්ෂේත්‍රවල නියැලෙන සංනිවේදකයින් මෙතන ඉන්නවා, එහෙම නැත්නම් මෙතන දක්ෂතා ඇති චිත්‍ර ශිල්පීන්, වෘත්තීයමය වෙනත් මුද්‍රණ කර්මාන්තයේ දක්ෂතා ඇති පුද්ගලයින්, මේ වගේ විවිධ සංකීර්ණ ක්ෂේත්‍රවල පිරිපුන් අය රාශියක් ඉන්න නිසා මේ ජන සංනිවේදනයේ අන් සංනිවේදන ක්‍රමයන්ට වැඩිය ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියක් හැටියට අපි ගන්නවා. ඒ වගේම තමයි මේ පිරිස් විවිධාකාර වූ පිරිස් ඒකරාශී කරවන මේක ක්‍රමවත්ව එදිනෙදා සිද්ධ කළ යුතු සංනිවේදන ක්‍රියාවලියක් නිසා මේක ආයතන ස්වරූපයක් මේක ගන්නවා.
මේ අනුව සංනිවේදන ක්‍රියාවලිය ජන සංනිවේදන ක්‍රියාවලිය සංකීර්ණ වූ ක්‍රියාවලියක් අන් සංනිවේදන වර්ගීකරණයට වැඩිය වගේම ඒකේ තියෙන ආයතනික ස්වරූපයත් අපි සැලකිල්ලට ගන්නට ඕන රූපවාහිනී ආයතන තියෙනවා පුවත්පත් ආයතන තියෙනවා ගුවන් විදුලි ආයතන තියෙනවා මේ විදිහට ගත්තහම මේ සංකීර්ණභාවය අනිවාර්යයෙන්ම අනිත් සංනිවේදන වර්ගීකරණයට වැඩිය ඉතාමත් විශාලයි කියලා ගන්නවා මේකේ තියෙන ප්‍රතිපෝෂණය ගැන අපිට කතා කරන්න පුළුවන් මේක ජන සංනිවේදන ජන තුල අපි දකින්නේ මොකක් වෙලාවට ප්‍රමාදිත ප්‍රතිපෝෂණය අපිට අර අසීමිත වූ ග්‍රාහක පිරිස ඉසෙනින් හඳුනා ගන්නට නොහැකි වෙනවා වගේම ඔවුන්ගේ ප්‍රතිචාරයේ ඉසෙනින් හඳුනා ගන්නට බැහැ ඒක ටිකක් ප්‍රමාදයි අද වෙනකොට නම් විවිධ තාක්ෂණික උපකරණ විද්‍යුත් මාධ්‍ය වලට විද්‍යුත් ජන මාධ්‍ය වලට ලැබිලා තියෙනවා ඒක දැන් පුවත්පත් වැඩිගේ ජන මාධ්‍යයකට එන ලැබෙන ප්‍රතිපෝෂණ තත්ත්වයන් මදක් ප්‍රමාදයි හැබැයි ඒක නිසා මම ප්‍රතිපෝෂණයන් ගැන කතා කරනකොට ශරීර සහ ප්‍රමාදිත ප්‍රතිපෝෂණයන් දෙකම මම සඳහන් කරනවා ඒ අනුව මෙන්න මේ විදිහට ගැප් ස්වභාවයන් වලින් සමන්විත මේ ජන සංනිවේදන ක්‍රියාවලිය අපට හඳුනා ගන්නට වෙනවා අර ඉස්සරලා කතා කරපු සංනිවේදන වර්ගීකරණයන් තුනට වැඩිය වෙනස් වන්නේ කොහොමද කියලා අපි අද පාඩමේ අවසාන වශයෙන් කතා කරන්නේ මේ ජන සංනිවේදනයේ ප්‍රයෝජන මේක සඳහන් කරලා තියෙනවා ඔයගොල්ලෝ විශේෂයෙන් මේ කරුණු හතරක් ගැන කතා කරලා තියෙනවා පළවෙනි කරුණ ප්‍රජානනය අපසරණය සමාජ උපයෝගීතාවය නිෂ්කර්ෂණය ප්‍රචාරණය ප්‍රචාරණය කියන්නේ දැනුවත් වීම විවිධ විදියට මේ ජන සංනිවේදනය වර්ධා කරලා ජන සංනිවේදන ක්‍රියාවලිය මගින් විවිධ විදියට අපි දැනුවත් වෙනවා මේ දැනුවත් වීම අපේ ජීවිතවලට ලොකු බලපෑමක් ඇති කරනවා අපි ඔය වෙනස් කරනවා සමස්ත සමාජයේම මේ දැනුවත් වීම නිසා ඉදිරියට ගමන් කරනවා ඒක කරන්න පහසුම ක්‍රියාවලිය තමයි මේ එකවර විශාල පිරිසකට ආමන්ත්‍රණය කළ හැකි ජන සංනිවේදන කියන වර්ගීකරණය යනුව ප්‍රචාරණය කියන ලක්ෂණය අපට ප්‍රයෝජනයක් හැටියට අපි හඳුනා ගන්නවා. ඒත් එක්කම අපට කතා කරන්න තියෙන්නේ අපසරණය. අපසරණය කියලා කිව්වට පස්සේ අපිට ගන්න තියෙනවා ජන සංනිවේදන ක්‍රියාවලියේ තියෙන ඒ අපසරණ ක්‍රියා අපසරණය සමාජ උපයෝගීතාවය නිෂ්කරණය කියන ලක්ෂණ ගත්තට පස්සේ අපසරණය අපිට යම් වෙලාවකට මේ ක්‍රියාවලිය අපට අවශ්‍ය වෙනවා ඒක